මව අවසන් ගමන් ගොස් සතියක් ගෙවෙන දිනේදී එනම් ඉකුත් 14 වෙනිදා ඇයගේ පුතුන් දෙදෙනෙකුද අවාසනාවන්ත ලෙස මෙලොව හැර යාමේ පුවතක් හේතුවෙන් මීරිගම අඹේපුස්ස මොට්ටෑවවත්ත හා රජරට පුරවරේ ගල්නෑව නෑගම්පහ ප්‍රදේශයේ ශෝකයෙන් නැළලී ගියා. ඒ පුවත දිගහැරෙන්නේ මෙලෙසයි. පුරා වසර 23කට පෙර දිනක සිය සැමියා හදිසියේ වියෝවීමෙන් අනතුරුව සිය පුතුන් සිව්දෙනා සහ දියණියන් දෙදෙනා සමග HG කරුණාවතී දිවිගෙව්වේ රජරට පුරවරේ ගල්නෑවට නුදුරු නෑගම්පහ ප්‍රදේශයේයි. ඇයි තම දරුවන් කාටවත් බරක් නැති ජීවිත ගෙවන අයවලුන් බවට පත් කරන්නට ගත් උත්සාහය අපතේ ගියේ නැත. දරුවන් 6 දෙනාම රටට සමාජයේද බරක් නැත්තවුන්සේ සාමකාමී දිවි පෙවතක් ගත කරන්නට විය. මසකට පමණ පෙරදී HG කරුණාවතී නැමැති 76 වැනි මාතාව අසනීප වූවා. ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර එහි ප්‍රතිකාර ලැබමින් සිටියේදී දෙසැම්බර් මස 6 වෙනිදා අවසන් ගමන් ගියේ දරු මුණුබුරු මිනිබිරියන් සොවින් මුසපත් කරමින්. රටේ පවත්නා වාතාවරණය නිසා දේහේ නෑගම්පහ පෙදෙසට ගෙන යාම වෙනුවට මොට්ටෑව වත්තේ දියණියගේ නිවසට ගෙනවිත් අවසන් කටයුතු කරන්නට පියවර ගත්තේ සියලු දෙනාගේ එකඟත්වේනි. ගල්නෑව වෙරුම් කුලම නෑගම්පහ පදිංචිකරුවෙකු වන 54 හැවිරිදි දිවියේ පසුවන KG අනුර කොඩිතුවක්කු නැමැති ලොකු පුතා පවුලේ පිරිසත් දියමැටියාගම නෑගම්පහ ලිපිනේ පදිංචි 47 හැවිරිදි KG චිත්‍රානන්ද කොඩිතුවක්කු යන පුතා පවුලේ ඥාතීන් සමග 6 වෙනිදා රාත්‍රියේම මීරිගම බලාවේ මවගේ අවසන් කටයුතු සඳහා වීමටයි. වෙනත් පෙදෙස්වල වෙසෙන අනෙක් දරුවන්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර පවුලේ කාගේත් එකමුතුවෙන් මවගේ අවසන් කටයුතු සිදු කෙරුණේ පසුගිය 8 වෙනිදා මොට්ටෑවවත්ත පොදු සුසානයේදී. 11 වෙනිදා රාත්‍රියේ මව වෙනුවෙන් දම් දෙසුමක් පවත්වා අද රටේ වාතාවරණය මත සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් 12 වෙනිදා දහවල් විහාරස්ථානයේදී මව වෙනුවෙන් දන් පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරුව සිදු වූ ශෝකාන්තය මියගිය මවගේ දියණියක වන චන්ද්‍රිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ මෙලෙසයි. අම්මගේ දානය අවසන් කරලා අයියලා යන්න හැදුවා. අම්මත් නැති එකේ ටික දොහක් ඉඳලා යන්න කියලා මම අයියලාගේ නිල්ලුවා. ඊට පස්සේ ඒ අය නතර වුණා. 13 වෙනිදා හට්ටාදියත් ගලවලා අස් කරන්න අයියලා මගේ මහත්තයා එක්ක කටයුතු කළා. 13 වෙනිදා රෑවෙද්දී අයියලා දෙන්නත් මගේ මහත්තයාත් මත්පැන් බීලා සිටි බව මට තේරුම් ගියා. කතාව වෙනස් වුණා. අයියලා එක එක අමාරු කිව්වා. අපි හිතුවේ බීලා වෙරි වෙලා කියලායි. පස්සේ ඒ අය රෑට කලා නිදාගත්තා. පහුවදා උදේ ඉඳන් අයියලාට වමනේ හිසරදේ තිබුණා. හවස් වෙද්දී ලොකු අයියාට තරම අමාරු වුණා. පොඩි අයියාටත් අමාරු බව පෙනුණු නිසා මමත් මහත්තයාත් ඒ දෙන්නව වරකපල රෝහලට අරගෙන ගියා. එහිදී පැය භාගයක් විතර විස්තර ඇහුවා. ප්‍රතිකාරයක් කෙරුණේ නැහැ. මගේ මහත්තයාට කේන්ති ගිහින් දෙන්නව මීරිගම නගරයේ දොස්තර මහත්තයෙක් ගාවට එක්ක ගියා. ලොකු අයියා දොස්තර මහත්තයා ළඟට අරගෙන ගියේ මහත්තයා උස්සගෙනයි. එයාට නැගිට ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ලොකු අයියා වික්මන්ට රෝහලට ඇතුළත් කරන්න කියලා දොස්තර මහත්තයා උපදෙස් දුන්නා. මගේ මහත්තයා ලොකු අයියාව මීරිගම රෝහලට අරගෙන ගියා. මම පොඩි අයියාව දොස්තර මහත්තයාට පෙන්නුවා. බේත් දුන්නා. පහුවදා උදේට එක් කැවිත් පෙන්වන්න කියා උපදෙස් දුන්නා. ඊට පස්සේ මම පොඩි අයියා එක්ක කුලීරියකින් ගෙදර ආවා. රෑවෙද්දි දැනගන්න ලැබුණා ලොකු අයියා මීරිගම රෝහලේදී මිය ගියා කියලා. ටිකකට පස්සේ පොඩි අයියාට ආයෙත් අමාරු වුණා. සුවසැරිය ගෙන්වා අයියාව වරකපල රෝහලට ඇතුළත් කළත් එහිදී මිය ගිය බව දැනගන්න ලැබුණා. මේ අතර අයියලා බීපු අරක්කු විස වෙලා කියලා රාවයක් ගියා. ගෙදරට ආපු පොලිසිය මහත්වරු මගේ මහත්තයාටත් රෝහලට යන්න කිව්වාට එයා ගණන් ගත්තේ නැහැ. පස්සේ අමාරු ගතියක් ආවම මහත්තයාත් රෝහල් ගත්තා. මේ කට්ටියෙක් අරක්කු බිව්ව පහළ ගෙදර හමුදාවේ ඉන්න මල්ලි වැඩට ගිහින් අමාරු වෙලා අනුරාධපුරයේ රෝහල්ට ඇතුළත් කරලා කියලා දැනගන්න ලැබුණා. එසේ මරණයට පත් වූයේ KG අනුර කොඩිතුවක්කු සහ KG චිත්‍රානන්ද කොඩිතුවක්කු යන අයයි. ඔවුන්ගේ නැගණියගේ සැමියා මීරිගම රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහල්ට මාරු කර යවනු ලැබුව අතර අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අසල්වැසි හමුදා සෙබලා 15 වෙනිදා රාත්‍රියේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරෙනු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. අවමගුල පැවති නිවසට යාබද නිවසේ පදිංචි කොළඹ වරායේ සේවය කරන පුද්ගලයෙකු මෙම මත්පැන් බෝතලේ ලබා දී ඇති බවත් ඒ සඳහා මියගිය අයවලුන්ගේ මස්සිනා රුපියල් 1000ක මුදලක් ගෙවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබුණා. එම මත්පැන් විශේෂයේ වර්ගයක් හෝ නාමයක් දැනගන්නට නැතැයි පොලිසිය පවසනවා. මෙම පිරිසට විදේශ මත්පැන් බෝතලේ ලබා දුන් බව කියන මොට්ටෑවවත්තේ පදිංචි මීගොඩ වහම්පුරගේ සුමිත් කුමාර නැමැත්තා 15 වෙනිදා උදේ නීතිඥයෙකු මාර්ගයෙන් මීරිගම පොලිසියට භාරවීමෙන් පසුව
පතනගල් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු රක්ෂිත භාරයට පත් කරනු ලැබුවේ අපරීක්ෂාකාරී ක්‍රියාවක් හේතුවෙන් පුද්ගල මරණ සිදු කිරීමේ චෝදනාව මතයි. සැකකරු සේවය කරන වරාය පරිශ්‍රයෙන් මෙම මත්පැන් විශේෂය ගෙනා බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීමටද පොලිසිය පියවරගෙන තිබෙනවා. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මියගිය අනුර කොඩිතුවක්කු යනායගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රමේෂ් අලගියවන්න මහතා මෙම මරණය මීතෙයිල් ඇල්කොහොල් විසවීමෙන් සිදුවුවක් බවට නිගමනය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු මත්පැන් වර්ගයේ සැපයූ බව කියන මීගොඩ වහම්පුරගේ සුමිත් කුමාර නැමැත්තා රුපියල් ලක්ෂ 5ක බැඳුම් කරයක් මත මුදා හැරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කරනු ලැබුවා. ගම්පහ කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේකේ ඉන්දිකද සිල්වා, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් හා මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක SDR ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂකවරුන් වන සෝමතිලක විමලරත්න සුබසිංහ, පොලිස් සැරයෙන් චන්ද්‍රකුමාර, පොලිස් සැරයෙන් අබේසිංහ ඇතුළු නිලධාරීන් මෙම පරීක්ෂණයට එක් වූවා.